2013දී බැසිල් රාජපක්ෂ එවකට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා සමෘද්ධි අධිකාරිය ඇතුළු තවත් අධිකාරී පහක් අවෝසි කරලා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පීටෝනවා දිවිනැගුම පනත හරහා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා දිවිනැගුම පනත ගේන්නේම රටේ තියෙන පරිපාලනය තමුන්ගේ අතට ගැනීම වගේම සමෘද්ධි සේවකීන් 22000කට ආසන්න ප්‍රමාණයකගේ EPF මුදල කොල්ල කෑමේ අරමුණෙන් තමයි මේ පනත ගේන්නේ මේ පනත ගෙනාපු වෙලාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ශේෂ්ඨාධිකරණ අගවිනිසුරු සිරාණි බණ්ඩාරනායක මැතිනිය ගෙදර යවමින් හරි හදිස්සියට තමුන්ගේ බලය සම්පූර්ණ යොදවලා මේ පනත සම්මත කරගත්තා රටේ තියෙන නීති වලට පයින් ගහලා එතකොට 2013 දිවිනැගුම පනත ගෙනාපු වෙලාවේදී ඒ වෙනකොට 1995 ආරම්භ කරපු සමෘද්ධි අධිකාරිය ඇතුළු අනිත් අධිකාරී වල 22000කට ආසන්න සේවකයෝ ප්‍රමාණයක් හිටියා ඒ සේවකයන්ගේ එක් සේවකයෙක්ගේ සේවක අර්ධසාධක අරමුදලේ ලක්ෂ 12කට 15කට 18කට ආසන්න ප්‍රමාණයක් තිබ්බා ඔවුන් වසර 18 සේවක අර්ධසාධක අරමුදල් පනත හරහා ඔවුන් උපයාගෙන තිබ්බා ඒ මුදල් එතකොට මේ දිවිනැගුම පනත හරහා ගෙනාපු නීති රීති ඒ වගේම දෙපාර්තමේන්තුව හරහා දේශපාලන ඌමනාව ඉටු කරගන්න සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ගහණය වෙච්ච 17800කට ආසන්න ප්‍රමාණයකගේ සේවක අර්ධසාධක අරමුදලේ රජයේ දායකත්වයේ කොටස කොල්ල කන්න අවශ්‍ය නීති රීති හදමින් කොල්ල කෑමට අවශ්‍ය කටයුතු කරමින් හිටියා ඒ වෙනුවෙන් ඒකට එරෙහිව වෘත්තීය සංගම් විදියට මානව හිමිකම් ගියා ශේෂ්ඨාධිකරණේ නඩු පැනවුවා ඒ පනෝපු නඩුවට අදාළව ආයතනය හා අමාත්‍යවරයා ඒකට හිටපු ශේෂ්ඨාධිකරණයට ඇවිල්ලා සම්මතයකට පත් කරගත්ත සේවකීන් සතු මේ මුදල සේවකීන්ට ලබා දෙනවා කියලා. ඒ ශේෂ්ඨාධිකරණ සමත තීන්දුව අනුව එදා ඒකට දන ගහලා ආණ්ඩුව ඒ සේවකීන්ට අදාළ සේවක අර්ධසාධක අරමුදලේ මුදල් ටික දෙන්න කටයුතු කරලා තිබ්බා. ඒ දුන්නන් පස්සේ නැවතත් ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් දාලා අර ශේෂ්ඨාධිකරණ දීපු සමත තීන්දුව අතික්‍රමණය කරලා රටේ තියෙන උත්තරීතරම අධිකරණීය ඉහළම අධිකරණයට පයින් ගහලා අමාත්‍ය මණ්ඩල තීරණේ අනුව යලි මේ සමෘද්ධි සේවකෙයින්ගේ සේවක අර්ධසාධක අරමුදල් වල 160% ප්‍රමාණයක් මේ වෙනකොට කොල්ල කමින් තියෙනවා මේ වෙනකොට සේවකයෝ 1300කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම ගිහිල්ලා තිනෝ ඒ විශ්‍රාම ගිය සේවකීන්ගෙන් රුපියල් බිලියන 1.09ක් මේ විදියට අනීතික ලෙස කොල්ල කාලා තිනෝ ඒ වගේම තවත් ඉදිරියට 17000කට ආසන්න සේවක ප්‍රමාණයක් විශ්‍රාම යන්න නියමිතව තිනෝ ඒ විශ්‍රාම යන තෙක් සේවකයා මාන බලා ඉඳිමින් ආණ්ඩුව නීති සකස් කරලා තිනවා විශ්‍රාම ගියන් පසුව අසරණ වෙන සේවකයාව අසරණ කරලා ඔහුට තියෙන ලක්ෂ 10කට 12කට 15කට ආසන්න ප්‍රමාණයක් ආණ්ඩුව විසින් ගන්න. ඒක නිසා මේ தත්ත්වය පිළිබඳ වෘත්තීය සමිති සියලු දෙනාම එකතු වෙලා මේක මහජන නියෝජිතන දැනුම් දුන්නන් පස්සේ කෝපා කමිටුව හරහා මේ අනාවරණය සිද්ධ කරා දෙපාර්තමේන්තුවේ නීති නිලධාරියා පවා කෝපා කමිටුවට එල පිළිගත්තා අපි ශේෂ්ඨාධිකරණ තීන්දුවට එහා ගිය කැබිනට් මණ්ඩල තීන්දුවකින් මේ EPF සල්ලි සේවකයන්ගෙන් ගැනීම නීතියට පටහැනි කියලා. එහෙනම් ආණ්ඩුව
රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එක පැත්තෙන් මරුපහලක් කියලා පයින් ගන්නවා මැතිවරණ නොපත්තා ප්‍රජාතන්ත්‍රවාදයේ වලපලට අකුලොන ගමම්ම රටේ තියෙන කම්කරු නීතියත් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා රටේ තියෙන ඉහළම අධිකරණ වෙට්ට ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවත් අතික්‍රමණය කරලා අමාත්‍ය මණ්ඩල තීන්දුව හරහා වැඩ කටයුතු කරනවා එහෙනම් අපි ආණ්ඩුවෙන් අහනවා ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවට වඩා ඕගල්ලන්ගේ අමාත්‍ය මණ්ඩල තීන්දුව ලියලා තියෙන්නේ ලොකු වෙන්නේ කොහොමද කියලා අනාවරණය කරන්න ඕනකම තියෙනවා ඒ වගේම මේ පිළිබඳව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අගතියටපත් වෙන පාර්ශවයේ දැඩි අසීරුතාවකටපත් වෙලා තිනවා සෑම තනතුරකම සේවකීන් විශ්‍රාම යනකොට ඔවුන්ට හිමිය යුතු විශ්‍රාමයට පාරිතෝෂිතේ හිලව් කරන්න සිද්ධ වෙලා තිනවා මිය යන සේවකීන්ගේ අමුදරුවන්ට ස්වාම පුරුෂයන්ට ලැබිය යුතු මුදල් මේකෙන් අහිමි වෙනවා මේ සියල්ලම කෙරෙන්නේ ආණ්ඩුව විසින් මේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවට පයින් ගහලා සේවක අරසාදක අරමුදල් පනත අමු අමුවේ උල්ලංඝනය කරලා කරන ක්‍රියාවලිය හැම වෙලේම